හත්වන පාඩම් යොගි ගා සාමුසිරියේයෝ. යොගි කියන්නේ මෙතන, ගා කියන්නේ ව්‍යාකරණයක් හයිලයිට් කිරීමේ ව්‍යාකරණේ, සාමුසිල් කියන්නේ කාර්යාලය, මේකත් ව්‍යාකරණයක්. ඒ දෙකම අද පාඩමේ ඉගෙන ගන්නවා. හරි, ඉස්සෙල්ලාම අපි වචන ලිස්ට් එක බලමු. චාන්සු, චාන්සු කියන්නේ ස්ථාන. යොගි මෙතන, චොගි අතන, කොගි ඔතන, ඔදි කොහෙද, හවේසා ආයතනය, සාමුසිල් කාර්යාලය, වාජන්සිල් වැසිකිළිය, සික්දං ආපනශාලාව, චිප් නිවස, කිසුක්සා නවාතැන, සෙතක්සෝ රෙදිසෝදනය ස්ථානය, මියොන්සිල් බාබරසාප්පුව, සිජං පොළ, මාට් වෙළඳ සැල, ප්‍යොංගිචොම් කුඩා වෙළඳ සැල, එහෙම නැත්නම් පැය 24 වෙළඳ සැල, සියුපෝමාක සුපිරි වෙළඳ සැල. දැන් පහළ තියෙනවා කර්මල් පොගු අන්මජල් තනෝරල් යොංකෙල් හසේ පින්තූර දෙස බලලා යා කරන්න තියෙන. පළවෙනියට තියෙනවා චිප් නිවස, ඊළඟට තියෙන ආයතනය වේසා, ඊළඟට තියෙන කාර්යාලය සාමුසිල්, ඊළඟට තියෙන වැසිකිළිය වාජන්සි, ඊළඟට ව්‍යාකරණ කොටස ඊගා ව්‍යාකරණය. හරි, දැන් මම මේක පැහැදිලි කරන්නම්. ඊගා ව්‍යාකරණ ඉගෙන ගන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන ඉන්නුන් ව්‍යාකරණය ගැන. මේ ව්‍යාකරණ වර්ග දෙකම භාවිතා කරන්නේ වාක්‍යයක් තුල මාතෘකාව හෝ ක්‍රියාව සිදු කරන්න, හයිලයිට් කරන්න. ඒ කියන්නේ ක්‍රියාව සිදු කරන්න තමයි වාක්‍යයේ මාතෘකාව වෙන්නේ. ඒකෙන්ද මාතෘකාව හයිලයිට් කරන්න ගන්න ව්‍යාකරණ කියලා මතක තියාගන්න. ඉන්නුන් සහ ඊගා කියන ව්‍යාකරණ දෙකම එතකොට සමානයි. එතකොට මේ ව්‍යාකරණ දාද්දි අග හල්ලකුරක් තියෙනවද නැද්ද කියලා බලලා තමයි දාන්නේ. ඉන්නුන් ව්‍යාකරණය ගත්තොත් නාම පදයේ අග හල්ලකුරක් තියෙනවා නම් ඉන් දානවා, හල්ලකුරක් නැත්නම් නුන් ව්‍යාකරණය දානවා. ඊළඟට ඊගා ව්‍යාකරණය ගත්තොත් ඒකෙත් නාම පදයේ හල් කිරීමක් තියෙනවා නම් අග ඊ දානවා, නාම පදයේ අග හල් කිරීමක් නැත්නම් ගා ව්‍යාකරණය දානවා. කියන්නේ ගුරුතුමාට සොංසෙන් නිම් කියලා ගත්තොත් මේකේ හල්ලකුරක් තියෙන හින්දා ඉන්නුන් ව්‍යාකරණය දානවා නම් සොංසෙන් නිමන් කියලා එනවා. ඊළඟට නොම්බු කියලා ගත්තොත් ගොවියට, එතකොට මේකේ අග හල්ලකිරි හල් කිරීමක් නැති නිසා නන් දානවා, එතකොට නොම්බු නන් කියලා හැදෙනවා. ඊළඟට ඊගා ව්‍යාකරණය දැම්මොත් ඒ දෙකටම සොංසෙන් නිම් මේකට හල් කිරීමක් තියෙන නිසා ඊ ව්‍යාකරණය දාන්නේ, එහෙනම් සොංසෙන් නිමි කියලා හැදෙනවා. ඊළඟට නොම්බු කියන එකට අපි දැම්මොත් හල් කිරීමක් නැති නිසා අපි දාන්න ඕන ගා යන්න, එතකොට නොම්බු ගා කියලා හැදෙනවා. දැන් ගුරුවරයා උගන්වනවා කියලා ගත්තොත් සොංසෙන් නිමන් කර චිම්නිදා, කර චිදා කියන්නේ උගන්වනවාට, එතකොට කර චිම්නිදා කියලා කියන්න පුළුවන්. එතකොට ඒකටම අපි එතකොට මෙතන න් කියන එක තමයි දැම්මේ, මේ සොංසෙන් නිම් කියන කෙනාව හයිලයිට් කරලා පෙන්වන්න. එතකොට මෙයා තමයි මේ වාක්‍යයේ ප්‍රධාන කෙනා, එයාව හයිලයිට් කරන තමයි මේ න් කියන එක අපි දැම්මේ. ඊළඟට මේකටම අපි ඊගා දැම්මොත් එහෙම එන්නේ සොංසෙන් නිම්. අපි දාන්න එහෙනම් ඊගා වලින් මේ දෙකෙන් ඊගා කියන එකෙන් දාන්න ඕන අල්කිරීමක් තියෙන හින්දා ඊ කියන එක කර චිම්නිදා, සොංසෙන් නිමි කර චිම්නිදා. මෙතන කරන්නේ මේ සොන්සෙන් නිම් කියන කෙනාව හයිලයිට් කිරීම. ඊළඟට තව උදාහරණයක් ගමු. අපි යනවා කියන්නේ උරි කියන්නේ අපි. එතකොට අපි යනවා කිව්වොත් එහෙම අපි කියන කෙනාව තමයි හයිලයිට් වෙන්න ඕන. එතකොට අපි මේකට නන් කියන එක දාන්න. නන් දාන්නේ හල් කිරීමක් නැති නිතා අවසානයි. එතකොට උරිනන් යනවා කියන්න, යනවා කියන්න කදා, මේකේ දා අයින් වෙලා කම්නිදා ව්‍යාකරණේ දානවා කම්නිදා. උරිනන් කම්නිදා, අපි යනවා. ඊළඟට මේකට ඊගා ව්‍යාකරණේ දැම්මොත් ඌරිගා කම්නිදා කියලා හැදෙනවා. ඊළඟට මිනිස්සු බොහෝය කියලා කිව්වොත් එහෙම මිනිස්සුන්ට අපි කියන්නේ සරාම්. මේක බහුවචන කරන්න දල්, සරාම් කිව්වොත් මිනිස්සු, බහුවචන කරන්න දල් කියන ව්‍යාකරණේ දානවා. එතකොට සරාම් දල් කියන්නේ මිනිස්සු වෙනවා. ඊළඟට මෙතන දැන් හල් කිරීමකින් අවසන් වෙන හින්දා අපි දාන්නේ ඌන් ව්‍යාකරණේ. එතකොට සරාම්දරන් බොහෝය කියන්න මන්තා කියනවා, මන් සම්නිදා කියලා හැදෙනවා. සරාම්දරන් මන් සම්නිදා. ඊළඟට මේකට ඊගා දැම්මොත් එහෙම සරාම්දරි මන් සම්නිදා කියලා කියන්න පුළුවන්. මේ දෙක එකට වැඩ කළාට මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ මේ ඉන්නුන් කියන ව්‍යාකරණය ප්‍රබල වැඩි. ඒ කියන්නේ ඡේදයක් ගත්තොත් ඒ ඡේදයේ ප්‍රධාන මාතෘකාව හයිලයිට් කරන්න ඉන්නුන් දානවා. ඊට පස්සේ අනිත් ඒවාට ඊගා දාන්න පුළුවන්. හැබැයි ඒක දැම්ම කියලා අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. මේක අහන කෙනා දන්නවා මෙයා මේ වාක්‍ය ගොඩක් හයිලයිට් කරලා පෙන්වනවා කියලා. එහෙමයි කියලා මේ දෙක මිශ්‍ර වුණා කියලාත් එහෙම වැරද්දක් නැහැ. කලවමේ මේ ව්‍යාකරණ දෙක භාවිත කරනවා. දැන් මෙතන අයියා උසින් වැඩි කියලා වාක්‍යයක් ගත්තොත් අයියාට කියන්නේ හෙයොන්. එතකොට අයියාව හයිලයිට් කරනවා කිගාකදා කියන්නේ උසින් වැඩි. එතකොට මේක කිගා කම්නිදා කියලා හදනවා වාක්‍යෙටෙද්දි. එතකොට මෙතන ගා කියලා දාලා තියෙනවා දෙවෙනි පාරට උසින් වැඩි කියන්නේ උසින් කියන එක හයිලයිට් කරන්න තමයි ගා කියන එක දාලා තියෙන්නේ. එතකොට මේක අයියාව ප්‍රධාන විදිහට හයිලයිට් කරලා තියෙනවා. ඊළඟට උසින් කියන එක දෙවෙනියට හයිලයිට් කරලා තියෙනවා. ඊළඟට මේ වාක්‍ය බැලුවොත් හක්සෙන්දරන් පුතුන්චල් කොම්බු හම්බනිදා, ශිෂ්‍යයෝ බොහෝ විට හොඳින් පාඩම් කරනවා. එතකොට මේ වාක්‍යයේ ශිෂ්‍යයෝ කියන එක හයිලයිට් කරලා තියෙන ප්‍රධාන වශයෙන්, ඊළඟට බොහෝ විට හොඳින් පාඩම් කරනවා. ඊළඟට අපි තව වාක්‍යයක් බලමු.
හරි මේක කියනවා එම්ෂිකි මානි ඉස්සම් නිදා හජිමාන් කිම්චිචි කියනන් කජං මසිස්සම් නිදා. එම්ෂික් කියන්නේ කෑම, මානි කියන්නේ ගොඩක්, ඉස්සම් නිදා කියන තියෙනවා, හජිමාන් කියන්නේ නමුත්, කිම්චිචිගේ කියන්නේ ආහාරය, කජං කියන්නේ වඩාත්, මසිත්ත කියන්නේ රස. එතකොට මේ වාක්‍යයේ එම්ෂික් ආහාර කියන එක හයිලයිට් කරලා තියෙනවා. ආයි මෙතන හයිලයිට් එකක් තියෙනවා. ඊළඟට කිම්චිචිගේ කියන එක ප්‍රධාන හයිලයිට් කිරිල්ලක් විදියට ඒ වාක්‍යය හයිලයිට් කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේක අර පිළිවෙලක් නැහැ. අවශ්‍යතාවය අනුව හයිලයිට් කරන්න ඕන කෙනා අනුව ඒක වෙයදෙන දන වෙනස් වෙනවා. හරි. දැන් ඔයාලට ඊගාසා අනුන් ව්‍යාකරණය ගැන තේරෙන්නේ නැති. දැන් අපි ඉස්සරහට යමු. මේකෙත් උදාහරණ තියෙනවා. යෝගිකා සාමුසිර ඉම්නිදා මෙතන කාර්යාලය වේ. එතකොට මෙතන කියන එක හයිලයිට් කරලා තියෙනවා. ඊළඟට සිජංගි ඔදීම් නික්කා පොල කොහෙද තියෙන්නේ? එතකොට මේ පොල කියන එක හයිලයිට් කරලා තියෙනවා. හරි මෙතන අභ්‍යාසයක් තියෙනවා. ඊගා දාන්න තියෙන්නේ. මෙතන තියෙන හවාජන් සිරි ඔදීම් නික්කා හවාජන් සිල් කියන එකට හයිලයිට් කරන්න මෙතන හල් කිරීමක් තියෙන හින්දා ඊ තමයි දාලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙතන සිග්දං. එතකොට මෙතනත් හල් කිරීමක් තියෙන එහෙනම් ඊ එන්න ඕන. ඊළඟට සෙතක්සු කියන රෙදිසෝදන ස්ථානය ඔදීම් නික් රෙදිසෝදන ස්ථානය කොහෙද කියලා අහන්නේ. එතකොට හල් කිරීමක් ඉන්නේ මේ මෙතන අවසන් වෙන්නේ එහෙනම් ගා කියන එක දානවා. ඊළඟට යෝගි කියන්නේ මෙතන එහෙනම් එන්න ඕන යෝගි ගා. ඊළඟට ප්‍යොංනිචොම් චොගි ඉම්නිදා කියලා කියනවා. ඒ කියන්නේ ප්‍යොංනිචොම් එක අතනයි කියලා තමයි කියන්නේ. එහෙනම් හල් කිරීමකින් අවසන් වෙන්නේ එහෙනම් ඊ කියන එක තමයි එන්නේ. ඊළඟට මෙතන තියෙන පොල සිජං කියන්නේ පොල. එතකොට පොල කොහෙද කියලා අහන්නේ. එතකොට මෙතන සිජං ඊ. හරි ඊළඟට මෙතන තියෙන සුපර් මාකට් එක කොහෙද කියලා අහන්නේ. එහෙනම් සුපර් මාකට් එහෙනම් මේක හල් කිරීමකින් අවසන් වෙන්නේ එහෙනම් ඊ තමයි එන්න ඕන. මෙතන උත්තර දීලා තියෙනවා. හරි දැන් අපි සංවාදයට යමු. හරි සංවාදයේ තුවාන් කියන යෝගිකා සාමුසිරීම් නික්ක ඊට පස්සේ මින්සු කියන නේ සාමුසිරීම් නිදා හොවාජන්සිරි යොදීම් නික්ක චොගීම් නිදා. යෝගි කියන්නේ මෙතන මේක හයිලයිට් කරලා තියෙනවා. යෝගිකා සාමුසිරීම් නික්ක මෙතන කාර්යාලයද කියලා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ ඔව් කාර්යාලයයි නේ සාමුසිරීම් නිදා. ඊළඟට ආය හනා හොවාජන්සිරි යොදීම් නික්ක වැසිකිළිය කොහෙද? මෙතන ආයි ඊ කියලා මේ වැසිකිළිය කියන එක හයිලයිට් කරලා තියෙනවා. ඊළඟට චොගීම් නිදා අතනයි කියලා පිළිතුරු දෙනවා. එතකොට මෙතන ඔදි කියන්නේ කොහෙද? මෙතන උදාහරණ දීලා තියෙනවා සාම්සිරි ඔදීම් නික්ක කාර්යාලය කොහෙද? චොගිගා ඔදීම් නික්ක. චොගි කියන්නේ අතන. අතන කොහෙද? අතන කොතනද? එහෙම. ඊට පස්සේ යෝගි කියන්නේ මෙතන. යෝගිගා සාම්සිරිම් නිදා මෙතන කාර්යාලයයි. යෝගිගා චිප්පිම් නිදා මෙතන නිවසයි. මේ විදිහට දීලා තියෙනවා. අපි දැන් මේ ඊගා කියන එක ඉගෙනගෙන ආපු හින්දා මේ සංවාදයේ මං හිතන්නේ ගැටලු නැහැ. අපි මේකේ ඔඩියෝ ට්‍රැක් එක අහලා බලමු. 7과 여기가 사무실이에요. 대화 1. 여기가 사무실입니까? 네, 사무실입니다. 화장실이 어디입니까? 저기입니다. හරි දැන් අපි මේ පාඩමේ දෙවන වචන මාලාවට යමු. මුල්කොන්. මුල්කොන් කියන්නේ බාණ්ඩ. පළවෙනි එක යොල්ස්වේ. යොල්ස්වේ කියන්නේ යතුර. ඊළඟට පවුලේ පින්තූරේ. කජොක් සජින්. කජොක් කියන්නේ පවුල, සජින් කියන්නේ පින්තූරේ. එතකොට කජොක් සජින් කියන්නේ පවුලේ පින්තූරේ. කබම් කියන්නේ බෑග් එක. චිකප් කියන්නේ පර්ස් එක. යොග්ගොන් කියන්නේ පාස්පෝට් එක. ඌසන් කුඩේ. කෝල් කණ්ණාඩිය. මුණ බලන කණ්ණාඩිය. ඊළඟට රූපලාවන්‍ය බාණ්ඩ වල අපි කියනවා හවා ජම්පු පනාව පිප් හෙව ඩ්‍රයිව් කෙස් වියලුම් යන්ත්‍රය ඩ්‍රයි එක කියන්නේ කොණ්ඩෙ වියලන එක. ඊළඟට කොට්ටය පෙගේ. ඉබුල් කියන්නේ ඇඳ ඇතිරිල්ල. ඊළඟට යා කරන්න තියෙනවා පළවෙනි එක තියෙන ඉබුල්. දෙවෙනියට තියෙන පාස්පෝර්ට් එකක්. එහෙනම් පාස්පෝර්ට් එකට කියන්නේ යොග්ගොන්. ඊළඟට කුඩේ. කුඩේට කියන්නේ ඌසාන්. බෑග් එකට කියන්නේ කබන්. හරි ඊළඟට අපි දෙවන ව්‍යාකරණයට එනවා. ඊයේයෝ ඊයේයෝ ව්‍යාකරණ. මේකත් මම වෙනම පැහැදිලි කරලා දෙන්නම්. අපි 6 වෙනි පාඩමෙන් ඉගෙන ගත්තා නාමපද වලට ඉම්නිදා කියලා ව්‍යාකරණයක් ඇඩ් කරනවා කියලා. ඒ කියන්නේ නාමපදයකට ඉම්නිදා කියලා ව්‍යාකරණයක් ඇඩ් වෙනවා කියලා අපි කිව්වා. දැන් ගුරුතුමාට සොන්සෙන්නිම් කියලා කිව්වොත් ඉම්නිදා කියලා සොන්සෙන්නිම් ඉම්නිදා කියලා කියනවා කිව්වා. මේක අපි භාවිතා කරන්නේ ගොඩක්ම ගෞරවයෙන් කතා කරද්දී සහ ලියද්දී. හැබැයි අපි යාළුවොත් එක්ක වගේ කතා කරද්දී මේ ඉම්නිදා භාවිතා කරන්නේ නැතුව ඊයේයෝ ඊයේයෝ කියන ව්‍යාකරණය තමයි භාවිතා කරන්නේ. මේක දැම්ම කියලා ගෞරවය නැත්තේ නෑ. නමුත් අර ෆිට් එකට කට්ටි එක කතා කරද්දී තමයි සාමාන්‍ය විදිහට කතා කරද්දී මේ ව්‍යාකරණය දානවා. ක්‍රියාපද සහ නාම විශේෂණ එක්ක දාන ව්‍යාකරණය අපි ඊළඟ පාඩමෙන් කතා කරනවා. ඒකේ තමයි ඒ ව්‍යාකරණේ තියෙන්නේ. මේක නාම පදවලට විතරයි දාන්නේ. එතකොට නාම පදයේ අග හල්ලකුරක් තියෙනවා නම් ඊයේ යෝ දානවා. හල්ලකුරක් නැත්නම් ඊයේ යෝ දානවා. එතකොට අපිට සොන්සෙන්නිම්
ඉම්නිදා කියන එක සාමාන්‍ය විදිහට සොන්සෙන්නිම් ඊයෝ කියලා ලියන්න පුළුවන්. දැන් එතකොට මම ඉමින්සු කියලා නමක් ගත්තොත් එහෙම, එතකොට මේකේ හල්ලගුරුකින් නෙමෙයිනේ අවසන් වෙන්නේ. එතකොට ඉමින්සු ඊයෝ කියලා දාන්න පුළුවන්. මේක ප්‍රශ්නයකට දාන්නේ කොහොමද? දැන් ඉම්නිදා නම් ප්‍රශ්නයකට එද්දි ඉම්නික කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපය වෙනවා කිව්වා. හැබැයි මේ ව්‍යාකරණයේ ප්‍රශ්නයකට දාද්දි වෙනස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි අපි ප්‍රශ්නේ අහද්දි ටිකක් ඇදලා අහනවා. ශ්‍රී ලංකා සරාමියේයෝ ශ්‍රී ලාංකිකයෙක්ද? නේ, ශ්‍රී ලංකා සරාමියේයෝ ඔව් ශ්‍රී ලාංකික ජාතිකයෙක්. මේ විදිහට ප්‍රශ්නේ අහද්දි පොඩ්ඩක් ඇදලා අහනවා. ශ්‍රී ලංකා සරාමියේයෝ නේ ශ්‍රී ලංකා සරාමියේයෝ. හරි, දැන් ඔයාලට මේ ව්‍යාකරණය ගැන තේරෙන්නේ නැති, එහෙනම් අපි පාඩම ඉස්සරහට යමු. මෙතන වල පේනවා මේ කොහෙද? යෝගිකා ඔදියේයෝ මේ නේවාසිකා ගාරය කිසුක්සායේයෝ කියලා පිළිතුරු දෙනවා. ඔනනාරා සරාමියේයෝ මොන රටේ ජාතිකයෙක්ද? ශ්‍රී ලංකා සරාමියේයෝ. මම ශ්‍රී ලාංකිකයෙක්. මේ විදිහට කියන්න පුළුවන්. ඊළඟට මේ දෙක දැන් සංසන්දනය කරලා තියෙන මෙතන මම දැන් එක වෙනස කිව්වා. ඊළඟට අපි මේකේ අභ්‍යාසය බලමු. මේකේ මොයේයෝ මේ කුමක්ද? ඒතර මේ දෙන්නේ රූපලාවන්‍ය බාණ්ඩ හොවාජම්පුම් කියනවා. එතකොට හොවාජම්පුමියේයෝ. ඊළඟට මේවා ටික තේ දිලි ලියන්න තියෙන්නේ. ඉගේ මොයේයෝ මේ තියෙන්නේ පාස්පෝර්ට් එකක්. එතකොට යොග්ගොන්යේයෝ මේක පර්ස් එකක් චිගා. ඉගේ මොයේයෝ චිගප්පියේයෝ. ඊළඟට යොල්ස් වේ තියෙනවා. චෝගේ මොයේයෝ යොල්ස් වේයෝ. ඊළඟට ඉගේ මොයේයෝ මෙතනදී කොට්ටයක් පෙගේයෝ. මේ විදිහට කියන්න පුළුවන්. මෙතන මේ පල්හ උත්තර ටික තියෙනවා. ඊළඟට මෙතන ක්‍රියාකාරකමක් තියෙනවා. මේකේ දීලා තියෙන යොගිගා උදියේයෝ මේ කොහෙද? කියුෂිල් කියන්නේ පන්ති කාමරේට. කියුෂිල්යේයෝ. ඉගේ මොයේයෝ මේ කුමක්ද? කොම්පීටයෝ පරිගණකයා. ඊළඟට මෙතන තියෙනවා නිවැරදිකට හරි ලකුණු දාන්න තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ ඔර්ලෝසුව. ඔර්ලෝසුවට කියනවා ෂිගේ. ටෙලිවිෂන් කියන්නේ රූපවාහිනිය. එතකොට මෙතන ඔර්ලෝසුවනේ තියෙන්නේ. එතකොට ෂිගේයෝ. මේකට තමයි හරි ලකුණු එන්න ඕන. ඊළඟට මෙතන ඇඳක් තියෙන ඇඳට කියන්නේ චිම්දේ. චිම්දේයෝ දෙවෙනි එක. දැන් අපි ඊයේයෝ ව්‍යාකරණ ඉගෙන ගත්තා. දැන් අපි සංවාදයට ගිහින් බලමු. රිහාන් කියනවා යෝගිකා කිසුක්සා යේයෝ. මෙතන නවා තැන වේ. මෙතන බෝඩිමයි. ඉගොන් කිසුක්සා යොල්ස් වේයෝ. මේ තියෙන්නේ බෝඩිමේ යතුරු. යොල් කිසුක්සා යොල්ස් වේ කියන්නේ යතුරුනේ. එතකොට බෝඩිමට කිසුක්සා යොල්ස් වේ කියන්නේ යතුරු. කිසුක්සා යොල්ස් වේයෝ නවා තැන යතුරු. බෝඩිමේ යතුරු. ඊට පස්සේ තුවාන් කියනවා කම්සාම්නිදා ස්තුති කරොන්දේ චොගේ මොයේයෝ. කරොන්දේ කියන්නේ නමුත්. ඒ උනත් වගේ අර්ථයක් තමයි කරොන්දේ කියන්නේ. චොගේ කියන්නේ අර. චෝ කියන්නේ අර. එතකොට චොගේ කියන්නේ අරක කුමක්ද? කජොක්සාජිනියේයෝ. කජොක් කියන්නේ පවුල. සජින් කියන්නේ පින්තූරේ. කජොක්සාජින් කියන්නේ පවුලේ පින්තූරේ වේ. එතකොට මේ ඊයේද ඊයේයෝ කියන ව්‍යාකරණ දෙය අපි ඉගෙන ගත්තා. ඒක දාලා තියෙනවා. දැන් මේ සාමාන්‍ය කතා බහන්නේ තියෙන්නේ ගෞරව කිරලක් නැහැ. මේ යාළුවෝ දෙන්නේ අතර කතා බහක් තියෙන එකින්ද ඊයේයෝ ඊයේයෝ වලින් තමයි යන්නේ. ඉම්නිදා වෙලියන්නේ නැහැ. ඊළඟට මෙතන වෙනම පැත්තකින් දාලා තියෙන මෝ කියන එක. මුවොත් යන වචනේ කෙටියෙදිම සාමාන්‍යයෙන් කතා කරන භාෂාවේදී භාවිතා කරයි. ඉරමි මොයේයෝ. ඔබේ නම කුමක්ද? ඉරමි කියන එකට මෙතන ඊ කියලා දාලා තියෙනවා. මොකද මේ ඉරම් කියන එක හයිලයිට් කරලා තියෙන්නේ. මොයේයෝ කියන්නේ එතකොට කුමක්ද? ඉගේ මොයේයෝ කියන්නේ මේ කුමක්ද? ඊළඟට මේ පැත්තේ කරන්දේ කියන එක පෙන්වලා තියෙනවා. කරන්දේ කියන්නේ ඒ උනත් නමුත් කියන අදහස. මේ තියෙන්නේ සාමුසිරි ඔදියේයෝ. කාර්යාලය කොහෙද? ගියේයෝ. අතනයි. කරන්දේ සාමුසිරේ වේ කායෝ. නමුත් කාර්යාලයට ඇයි යන්නේ? වේ කියන්නේ ඇයි යන්නේ. සාමුසිරේ මෙතන ඒ කියන්නේ මෙතන ට කියන අදහස. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්න වෙන ව්‍යාකරණයක්. ඒක එතකොට කරන්දේ සාමුසිරියේ වේ කායෝ. නමුත් කාර්යාලයට යන්නේ ඇයි? ඒ විදිහට අහනවා. දැන් අපි මේකේ ඔඩියෝ ට්‍රැක් එක අහලා බලමු. දේවා ඊ. යෝගිකා කිසුක්සායේයෝ. 이건 기숙사 열쇠예요. 감사합니다. 그런데 저게 뭐예요? 가족 사진이에요. 하리, 이거는 뭐 빨래 되나? 리한 씨와 두안 씨는 어디에 있어요? 리한 씨, 리한 마하트야 사하, 두안 마하트야 는 에덴나 කියලා highlight කරලා තියෙනවා. 리한 마하트야 사하, 두안 마하트야 highlight කරලා තියෙන මෙතන නන් දාලා. කොහෙද ඉන්නේ? 어디에 있어요. 이거는 මෙයාලා ඉන්නේ දැන් 기숙사 보디메니. කිසුක්සා තමයි එන්නේ උත්තරේ. මෙතන උත්තරේ දීලා තියෙනවා. ඊළඟට කිසුක්සායේ මොගා ඉස්සයෝ. නවාතැනේ කුමක්ද තියෙන්නේ? පවුලේ පින්තූරයක් තියෙනවා කියලා අපි ඉහළ දැන් මේ සංවාදය ඉගෙන ගත්තේ. කජොක්සාජින් මේ තියෙන්නේ. කජොක්සාජිනියේයෝ. පවුලේ පින්තූරයක් තියෙනවා කියලා කිව්වේ. හරි. ඊළඟට මෙතන මේ කෙටියදුම් කියලා එකක් දීලා තියෙනවා. මේක මම පැහැදිලි කරන්නම්.
මෙතන ඉන්නවා මම කියලා හිතන්න. මේ මම ඊළඟට මෙතන ඉන්නවා සවන් දෙන්නේ. කවුරු හරි සවන් දෙන්නෙක් ඉන්නවා කියන්නේ මම කියන එකට සවන් දෙන කෙනෙක් ඉන්නවා. සවන් දෙන්න. මේ හරි තියෙනවා මොකක් හරි තියෙනවා කියනකො පොතක් හරි මොකක් හරි තියෙනවා කියන්නේ. එතකොට මම කියනවා මෙතන කියලා. මෙතන කියන්නේ අපි කියන්නේ යෝගි. මම ඊට පස්සේ සවන් දෙන්නට කියනවා ඔතන. එතකොට අපි කියනවා කොගි. ඊට පස්සේ මම මෙයත් එක්ක එකතු වෙලා කියනවා මෙයාට කියනවා අර කියලා වෙන කොහෙවත් තියෙන ස්ථානයක් පෙන්වනවා. එතකොට යෝගි කියන්නේ මෙතන, කොගි කියන්නේ ඔතන, චොගි කියන්නේ අතන. ඊළඟට මම සවන් දෙන්නට පෙන්වනවා මේ කියලා කියනවා. ඒ කියන්නේ ඊ. මේ කියන්නේ අපි කියන්නේ ඊ. මොකක් හරි දෙයක් පෙන්වලා කියන මම ගාව තියෙන මොකක් හරි දෙයක් පෙන්වලා කියන මේ. ඊට පස්සේ මම සවන් දෙන්නට කියනවා ඔය ඔතන තියෙන්නේ ඔය කියලා කියනවා. එතකොට ක කියලා කියනවා. ඊළඟට මම සවන් දෙන්නට වෙන පැත්තක තියෙන දිහා වෙන ඈත තියෙන එකක් පෙන්වලා කියනවා අර කියලා. එතකොට චෝ කියලා කියනවා. ඔය විදිහට මතක තියාගන්න. ඊළඟට දැන් අපි ඉගෙන ගත්තේ ඊ කියන්නේ මේ, ක කියන්නේ ඔය නැත්තම් ඕක, චෝ කියන්නේ අර වගේ එකක්. එතකොට කොත් කියන්නේ ගොත් කියන්නේ දෙය, කොත් කියන්නේ දෙය කියන අදහස තමයි කොත් කියන්නේ. මෙතන තියෙන්නේ මේ කොත් කියන්නේ දෙය කියන අදහස. එතකොට ඊ ගොත් මේ දෙය, ක ගොත් ඔය දෙය, චෝ ගොත් අර දෙය. එතකොට මේ දෙක හයිලයිට් කරනවා. මේ දෙය කියන එක හයිලයිට් කරනවා. ඔය දෙය නැත්තම් ඕක කියන එක හයිලයිට් කරනවා. අරක කියන එක හයිලයිට් කරනවා. එතකොට ඉගොසන්, කගොසන්, චොගොසන් කියලා කියනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. එන්න දාලා හයිලයිට් කරලා තියෙන්නේ. එන්න දාලා හයිලයිට් කරලා තියෙන්නේ. එතකොට අපිට මේක කෙටි කරලා ලියන්න පුළුවන් ඉගොන්. ඉගොන් කියලා ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් කගොන්. මේක ලියන්න පුළුවන් චොගොන්. ඉගොසන් කියන එක ඉගොන් කියලා ලියන්න පුළුවන්. කගොසන් කියන එක කගොන් කියලා ලියන්න පුළුවන්. චොගොසන් කියන එක චොගොන් කියලා ලියන්න පුළුවන්. දැන් අපි දැන් මේ න් න් කියන ව්‍යාකරණේනේ. ඊට පස්සේ අපිට මේකට දාන්න පුළුවන් ඊගා කියන ව්‍යාකරණ. එතකොට මේ තුනට ඊ, ක, චෝ මේ තුනට ඊගා කියන ව්‍යාකරණ දෙමු. ඊනා දැන් කොත් කියන එකක් දාමුකෝ. කොත් කියන්නේ අපි ඊවා දෙය. මේ දෙය කියන්නේ අපි කොත් කියන එක දානවා. තුනටම කොත් කියන එක දාන යනවා. එතකොට ඉගොත්, කගොත්, චොගොත් මේකට දැන් අපි දානවා ඊගා කියන එක. එතකොට මෙතන හල් කිරීමකින් අවසන් වෙන හින්දා අපි දාන්න ඕන ඊ ව්‍යාකරණේ. එතකොට මේකටත් ඊ, මේකටත් ඊ, මේකටත් ඊ. ඉගොෂි, කගොෂි, චොගොෂි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් කෙටි කරලා ඉගොෂි කියන එක ඉගේ, ඉගේ කියලා ලියන්න පුළුවන්. කගොෂි කියන එකට කගේ, චොගොෂි කියන එකට චොගේ. මේ විදිහට අපිට කෙටි කරලා මේ ටික හදා ගන්න පුළුවන්. ඉගේ, කගේ, චොගේ. ඉගේ මොයේයෝ මේක මොකද්ද, කගේ මොයේයෝ ඕක මොකද්ද, චොගේ මොයේයෝ අරක මොකද්ද, අරක කුමක්ද. ඒ විදිහට අහන්න පුළුවන්. හරි, ඔයාලට දැන් ඒක තේරෙන්නේ නැති. ඊළඟට මේ පාඩමේ මුන්හ කොටසක් තියෙනවා සංස්කෘතිය. අපි ඒකට පොඩ්ඩක් ගිහින් බලමු. මෙතන කියනවා හංගුගේ ච්වාසික් මුන්හා. ච්වාසික් මුන්හා කියන්නේ කොරියාවේ, මෙතන කොරියාවේ අයිතිය හැඟවෙන්න තමයි මේ අයි කියන එක පාවිච්චි කරන්නේ. කොරියාවේ බිම වාඩිවීමේ සංස්කෘතිය. හරි, අපි මේක පොඩ්ඩක් බලමු. හංගුගන් පතකේ අංජාසෝ සෙන්වල් හානන් ච්වාසික් මුන්හාගා පල්දල් හෙස්සම් නිදා. කරේසෝ හංගුක් සරාම්දරන් තෙබුබුන් චිපේසෝ සින්බරල් පොත්කු සෙන්වල් හම් නිදා. කරිගු සින්බරල් පොත්ගු තරොකාසෝ සික්සාරල් හානන් සික්දංදෝ ඉස්සම් නිදා. මෙතන කියන හංගුගන්, හංගුක් කියන්නේ එතකොට මෙතන එන්න ව්‍යාකරණය දාලා හයිලයිට් කරලා තියෙන්නේ. පතක් කියන්නේ බිම, බිම. අංජාසෝ කියන්නේ වාඩිවීමේ. මෙතන සෙන්වල් හදා කියන්නේ ජීවත් වෙනවා වගේ, ජීවත් වෙන සංස්කෘතිය. පල්දල් හදා කියන්නේ දියුණු කරනවා. ඒ කියන්නේ පල්දල් හෙස්සම් නිදා කියලා තියෙන දියුණු වෙලා තියෙනවා. ඒ වගේ අදහසක් තමයි එතන තියෙන, වර්ධනය වෙලා තියෙනවා. එහෙම ගන්න පුළුවන්. එම නිසා හංගුක් සරාම් කියන්නේ කොරියානු මිනිස්සු. එතන දල් කියලා තියෙන බහුවචන කරලා ඊට පස්සේ ඒක හයිලයිට් කරලා තියෙනවා. අපි දැන් මේ ඉගෙනගත්තු ව්‍යාකරණ. කරේසෝ හංගුක් සරාම්දරන්, එම නිසා කොරියාවේ මිනිස්සුන්. තෙබුබුන් කියන්නේ බොහෝ ප්‍රමාණයක් බහුල වශයෙන්. චිපේසෝ, චිප් ඒසෝ කියන්නේ මෙතන ගෙදර ඉඳලා. ඒසෝ කියන්නේ සිට කියන අදහස. ඒතකොට ගෙදර ඉඳලා. සින්බල් කියන්නේ පාවහන්, පාවහන් ගලවලා ජීවත් වෙනවා සෙන්වල් හම් නිදා. කරිගු ඒ වගේම පාවහන් ගලවලා, තරෝ කදා කියන්නේ ඇතුල් වෙනවා. එතකොට පාවහන් ගලවලා මෙතන සික්සා
රෙල් හදා මෙත ශික්ෂා හදා කියන්නේ ආහාර ගන්නවා වගේ අදහසක්. එතකොට ආහාර ගැනීම කරන සිග්දං කියන්නේ ආපන ශාලාව. සිග්දං දෝ කියන්නේ ආපන ශාලාවලුත් ත් කියන අදහස තමයි මෙතන. නාම පදය ප්ලස් දෝ කියලා දැම්මුත් එහෙම ත් කියන අදහස තමයි එන්නේ නාම පදයක් එක්ක. එතකොට ආපන ශාලාව කියන ආපන ශාලාවත් ආපන ශාලාවලුත් ඒ විදිහට ගන්න පුළුවන්. ඉස්සම් නිදා කියන තියෙනවා. එතකොට මේකේ අදහස කොරියාවේ බිම වාඩි වෙලා ජීවත් වෙන සංස්කෘතිය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කොරියාවේ මිනිස්සු බහුල වශයෙන් ගෙදර සපත්තු ගලවලා ජීවත් වෙනවා. ඒ වගේම සපත්තු ගලවලා ඇතුළු වෙලා ආහාර ගැනීම කරන ආපන ශාලාවලුත් තියෙනවා. එතකොට මේ ඡේදෙ තියෙන මේ වගේ අදහසක් මේ පින්තූර දෙකේ පෙන්වනවා. ගෙදරට ඇතුළු වෙද්දී සාමාන්‍යයෙන් සෙරෙප්පු ගලවලා ඇතුළු වෙනවා. ඒ වගේම සෙරෙප්පු ගලවලා ඇතුළු වෙලා ආහාර ගැනීම ඉඳගෙන ආහාර ගැනීම කරන ආපන ශාලාවලුත් තියෙනවා. ඊළඟට මෙතන කියනවා සෙන්වල් පිල්සුපුම් සේම්යොන් දුගු. පොම් කියන්නේ මෙතන නිකන් බාණ්ඩ වගේ අදහසක්. සෙන්වල් කියන්නේ එතකොට ජීවත් වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය බාණ්ඩ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට සේම්යොන් තුගු, තුගු කියන්නේ උපකරණ කියන අදහස. මේ දෙක වචන දෙක මතක තියාගන්න. එදිනදා ජීවිතයේදී අත්‍යවශ්‍ය වෙන උපකරණ. නානකාමරෙහි තිබෙන බාණ්ඩ. රින්ස කියන්නේ කන්ඩිෂනල්. ෂැම්පෝ, ෂැම්පෝ. පීනු කියන්නේ සබන්. චිත්සුල් කියන්නේ දත් බුරුසු. චියක් කියන්නේ දන්තාලේප. සුකෝන් කියන්නේ තුවාය. ඊළඟට මියොන්දුගි කියන්නේ ෂවර් එක. හියුජි කියන්නේ ටිෂු කඩදාසි. කෝප් කියන්නේ කෝප්පය. මේ හියුජි කියන එක එහෙම කොරියාවේ වොෂ්රූම් වල එහෙම අනිවාර්යෙන් තියෙන දෙයක්. ඊළඟට අපි මේකේ අභ්‍යාස කරමු. තරංගොසල් කුරුෂිප්ෂියෝ තියෙන්නේ, ඒ කියන්නේ සවන් දීලා හරි උත්තරේ තෝරන්න තියෙන්නේ. 7과 EPS 토픽 듣기 1에서 3번 들은 것을 고르십시오. 1번 여기, 2번 시장, 3번 베개. 4에서 5번 다음 그림을 보고 알맞은 것을 고르십시오. 4번 1. 사무실 2. 세탁소 3. 화장실 4. 기숙사 5번 1. 지갑 2. 여권 3. 이불 4. 거울 7과 1. 들은 것을 고르십시오. 가방 2. 질문을 듣고 알맞은 대답을 고르십시오. 이게 뭐예요? 이게 뭐예요? 그래서 다음에 후에 메고막도 기라. එතකොට හොවා ජම්පුම් තමයි එන්නේ. ඊළඟට වැදගත් විය හැකි ප්‍රකාශන කියලා මෙතන තියෙනවා. චල්පුතක් තරිම් නිදා, කරුණාවෙන් මට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි. අනින් හසයෝ චොම්පෙක් ගෙස්සම් නිදා, ඒ කියන්නේ ආයිබුවන් ඔයා පළවෙනි වතාවට හම්බ වුණේ කියලා අපි කලින් පාඩමේ මේක ඉගෙන ගත්තා. චොම්පෙප් ගෙස්සම් නිදා. පෙප්තා කියන්නේ මන්නාදා කියන්නේත් හමු වෙනවා. පෙප්තා කියන්නේ ඒකේ ගෞරව කරන ඒ ගෞරවාන්විත වචනේ පෙප්තා. එතකොට අනිත් කෙනත් කියන අනින් හසයෝ චල්පුතක් තරිම් නිදා, පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා තමයි කියන්නේ. හරි, අපි දැන් මේක බලමු. නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ මෙතන ගෙදර තියෙන චිප්. ඊළඟට මෙතන තියෙන රෙදිසෝදන ස්ථානයක් තියෙන්නේ සෙතක්සෝ කියලා ගහන්න පුළුවන්. ඊළඟට කුඩේට අපි කියන ඌසාන් කියලා. ඊළඟට පින්කන් ප්‍රශ්න. පින්කන තොරකන් කජංග අන්මජල් ගොසල් කොරසිප්සියෝ. මෙතන කියන යොගිගා ඉම්නික්කා. එතකොට උත්තරේ දිහදීලා තියෙනවා සාමුසිල් ඉම්නිදා කාර්යාලය වේ. එතකොට ඔන්ජේ කිව්වේ වෙලාවක් සම්බන්ධයි නම් ඔන්ජි කියලා කියන්න පුළුවන්. කීයටද, කවදටද, ඒ වගේ හදි ඔන්ජි කියලා කියන්න පුළුවන්. නුගු කියන්නේ කවුද. ඔදි කියන්නේ ස්ථානයක් සම්බන්ධ, කොහෙද වගේ අදහස. මුසන් කියන්නේ කුමන. එතකොට යෝගිකා ඔදිම් නික්කා, මේ ස්ථානය කොහෙද
කුමන ස්ථානයද කියෙන හඬ ඔදි කියලා කියන්න පුළුවන්. ඊළඟට චොගේ චෝ කියන්නේ අරණ, එතවට චොගේ කියන්නේ අරක. මොකක්කරි අහල තියෙනවා හිස්තැන. කජුක් සාජින් කියන්නේ පවුලේ පින්තූරයක් වේර ගැන අරක මොකක්ද කියලා තමයි අහලා තියෙන. එතකොට මොකක්ද කියන්න හදදි මෝ කියලා තමයි කියන්නේ. චොගේ මොයේයෝ කජුක් සාජිනයෝ පවුලේ පින්තූරයක් වේ. ඒ විදිහට වේ කියන්නේ ඇයි කියන අදහස, චාන්සු කියන ස්ථානය, නාරා කියන රට. තොට ඒ වන්නේ නෑ. ඊළඟට තාම් කරමල් පොගෝ අන්මජල් තනෝරල් කුරුසිප්සියෝ. තොට මෙතන තියෙන්නේ වැසිකිලියක් වාජන්සිල්. ඊළඟට මාට් එක, මේක පවුලේ පින්තූරය කජොක් සජී. එවනල් ලේසි. ඊළඟට පින්කම් ප්‍රශ්නයක් තියෙනවා. මේක ඉස්සලම් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් ඉස්තැන. ඊළඟට පිළිතුරු වශයෙන් දිය තියෙනන්නේ සාම්සිරිම් නිදා ඔව් කාර්යාලයයි. එතකොට ඉගේ මොයෝ කියන්නේ මේක කුමක්ද, ඒක එන්නේ නැහැ. යොගිගා කිසුක්සා ඒයෝ කියන්නේ මෙතන බෝඩිමයි, ඒක එන්නේ නැහැ. මේ පිළිතුරු වශයෙන් දිය තියෙන්නේ සාම්සිරිම් නිදා. එතකොට සිද්ධගි යොදි ඒයෝ ආපනශාලාව කොහෙද කියලා අහලා තියෙනවා, ඒක එන්නේ නැහැ. චොගිගා සාම්සිරි ඒයෝ අර කාර්යාලයයි. එතකොට මෙතන මේක ප්‍රශ්නෙට තාදී දැන් ඊයෝ කියලා ඇදලා කිව්වොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා කියන්නේ. එතකොට චොගිගා සාම්සිරි ඒයෝ අර කාර්යාලයේද නේ සාම්සිරිම් නිදා ඔව් කාර්යාලයයි. එතකොට මේක තමයි එන්නේ. ඊළඟට මෙතන යොගිගා ඉම්නික්කා කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. සෙතක්සු ඉම්නිදා, ඒ කියන්නේ රෙදිසෝදන ස්ථානයයි. මම දැන් නුගු කියන එක ඉගෙන ගත්තා. දැන් නුගු කියන්නේ කවුද, මොත් කියන්නේ කුමක්ද, ඔදි කියන්නේ ස්ථානයක් සම්බන්ධ එකක් අහද්දි ඔදි කියලා දාන්න පුළුවන්. යොගිගා ඔදි ඉම්නික්කා සෙතක්සු ඉම්නිදා රෙදිසෝදන ස්ථානය. ඊළඟට එතකොට මෙතන මේ ප්‍රශ්නේ නීල් කියන්නේ හෙට, නීරන් ඒක හයිලයිට් කරුවා, නීල් කියන එක හයිලයිට් කරුවා. එතකොට නීරන් වොල්ගබ් නරිම් නිදා හෙට වැටුප් ලැබෙන දිනයයි. ජුමාරේ සතියන්තයේ චිංගුදල් යාළුවෝ වා කියන්නේ හා, යාළුවන් හා යොංහාරල් පුරෝ ඉස්තන ඒ කල් කොම් නිදා. යොංහා කියන්නේ චිත්‍රපටියා, පොදා කියන්නේ බලනවා. මෙතන ව්‍යාකරණයක් ඇදිලා තියෙනවා. අරමුණක් සම්බන්ධව දාදි රෝ කියන ව්‍යාකරණය දානවා. යොංහා කියන්නේ චිත්‍රපටියා, යොංහාරල් පුරෝ කියන චිත්‍රපටිය බැලීමට, ඉල්කොම් නිදා, ඉල්කොම් නිදා කියන්නේ මෙතන අනාගත කාලයේදී ඇදිලා තියෙන්නේ. මේක මේවා පිස්සරහට කතා කරනවා. හෙට පඩි ලැබෙන දවසයි, සතියන්තයේ යාළුවන් හා චිත්‍රපටයක් බැලීමට යන්නයි ඉන්නේ. එතකොට යන්නයි ඉන්නේ අනාගත කාලයේ ඇදිලා තියෙන හින්දා. එතකොට මෙතන සෝචොම් කියන්නේ පොත්තල, එන්නින් කියන්නේ බැංකුව, කක්ජම් කියන්නේ චිත්‍රපට ශාලාව. එතකොට මෙතෙන් තෙන්න ඕන කක්ජම් කියන එක. චිත්‍රපටියක් බැලීමට කියන්නේ යොංහා කියලා තියෙන ඒකින්ද මෙතන කක්ජම් තමයි එන්න ඕන. මෙතන මේ වා කියන එක ඉදිරියලා තියෙන්නේ. ඒක මම පැහැදිලි කරනවා. නාම පද ප්ලස් වා ක්වා ඉරං හගෝ මේ ව්‍යාකරණ ටිකම, මෙන්න මේ ව්‍යාකරණ ටිකම සහ සමග කියන අර්ථය තමයි දෙන්නේ. මම කියනවා කොමඩු සහ ස්ට්‍රෝබෙරි. කොමඩු සහ ස්ට්‍රෝබෙරි කියලා කිව්වොත් එහෙම මේක අපි ලියන්නේ කොමඩු වලට කියන්නේ සුබක්, සුබක්. එතකොට සහ කියන්නේ ක්වා. හල් කිරීමක් තිබ්බොත් අපි ක්වා කියන එක තමයි භාවිතා කරන්නේ. එතකොට සුබක් ක්වා, ස්ට්‍රෝබෙරි වලට කියන්නේ තල්ගි. සුබක් ක්වා තල්ගි. එතකොට අපිට මේක මෙහෙමත් ලියන්න පුළුවන්. සුබක් ඉරං. හල් කිරීමකින් නම් ඉරං, හල් කිරීමක් නැත්නම් රං. එතකොට මෙතන හල් කිරීමකින් අවසන් වෙන්නේ එතකොට ඉරං. සුබක් ඉරං තල්ගි. එහෙමත් නැත්නම් අපිට ලියන්න පුළුවන් සුබක් හගෝ තල්ගි. හරි. මේ තුනෙන්ම සහ කියන අර්ථය දෙනවා. ක්වා කියන්නේ සහ, ඉරං කියන්නේ සහ, හගෝ කියන්නේ සහ. සමග කියන්න පුළුවන්. කොමඩු සමග ස්ට්‍රෝබෙරි කියන්නත් පුළුවන්, කොමඩු සහ ස්ට්‍රෝබෙරි කියන්නත් පුළුවන්. ඊළඟට මම කියනවා ස්ට්‍රෝබෙරි සහ කොමඩු. ස්ට්‍රෝබෙරි සහ කොමඩු. එතකොට මේක ලියන්නේ ස්ට්‍රෝබෙරි වලට කියන්නේ තල්ගිනේ. එතකොට තල්ගි වා. ඇයි මෙතන හල් කිරීමකින් නෙමෙයි අවසන් වෙන්නේ. එහෙනම් තල්ගි වා කියන එක තමයි දාන්නේ. තල්ගි වා සුබ. ඊළඟට ආයෙ ලියන්න පුළුවන් මේකම තල්ගි ඉරං නෙමෙයි රං. තල්ගි රං සුබ. එහෙමත් නැත්නම් ලියන්න පුළුවන් තල්ගි හගෝ සුබ. ඔය තුනටම ලියන්න පුළුවන්. දැන් වාක්‍යයක් කිව්වොත් එහෙම ටීචර් සමග ශිෂ්‍යයා ඉන්නවා, ගුරුවරයා සමග ශිෂ්‍යයා ඉන්නවා. ඒකතොට සොන්සින් නින් වා හක් සින් ඊ කියලා මෙතන හයිලයිට් කරුවා. ඉස්සයෝ ඉන්නවා. එහෙම ලියන්න පුළුවන්. ඊළඟට යාළුවත් එක්ක එකට යනවා. යාළුවට කියන චිංගු කියලා. චිංගු හගෝ යාළුවත් එක්ක එකට කියන්නේ කත්ති කියලා කියනවා. චිංගු හගෝ කත්ති කම් නිදා. මේක පිට්ටකේ කියනවනම් කායෝ කියලා කියන්න පුළුවන්. මේ විදිහට අපිට සහ සමග කියන්නේ එතකොට මේ සෙට් එක භාවිතා කරන්න පුළුවන්. වා වා රං ඉරං හගෝ.
මේටික මතක තියාගන්න. හරි, එහෙනම් 7 වෙනි පාඩම ඉවරයි. ඊළඟට අපි 8 වෙනි පාඩමෙන් හමුවෙමු.